नवीन ताक्षण सत्न हडर निर्माण करपू हरिमापूर रोबोला मे वीडियो के दिलीपत् बलापुर ඉතින් මේ ඉන්නේ කකුල් හයක් තියෙන මකුළුවෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. බාධක හඳුනගෙන ඊතාව සියුම්ව ඒ බාධක මගහැරලා යන්න මෙයාට හැකියාවක් තියෙනවා. මෙයාගේ තියෙන පාදවල සැකස්ම අනුව ඕනම ආකාරයේ මාර්ගයක මෙයාට ගමන් කරන්නත් පුළුවන්. ඒ වගේම මෙයාගේ වේගය 8 කිලෝමීටර 15ක් වගේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඇමරිකාවේ MIT විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරපු චීටා රොබෝ කෙනෙක් විදිහට තමයි මෙයව හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි මෙයාට ගොඩක් වේගෙන් දිව යන්න පුළුවන්. මීට අමතරව තවත් ගොඩක් ඇඩ්වාන්ස් මූවමන්ට්ස් මෙයාට සිදු කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ කරනමක් ගහන්නත් මෙයාට හැකියාවක් තියෙනවා. කවසාකි බෙක්ස් ලෝක ප්‍රකට ජපාන් බයික් නිෂ්පාදන සමාගමක් වන කවසාකි ආයතනය විසින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි අපූරු සත්වයේ හැඩයට නිර්මාණය කරපු මෙයව පාවිච්චි කරන්නේ බාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා. මේවා දකින්නේ චීන විසින් නිෂ්පාදනය කරපු ඉතාම සුපේ රොබෝ කෙනෙක්. මෙයා කුඩා වියෙක් වගේ. ඇත්තෝ මියෙකුගේ ශරීරාංග ගොඩක් හොඳින් අධ්‍යයනය කරලා තමයි මෙයව ඕ නිර්මාණය කරලා තියෙන්නේ. වාර්තා වෙන විදිහට ගොඩක් කුඩා තැන්වලින් ගමන් කරන්න මෙයාට හැකියාවක් තියෙනවා. ටයිටන බෝ කියලා හඳුන්වන අති දෙවන්ත රොබෝ කෙනෙක් විදිහට මෙයව හඳින්වෙනවා. ලොකු සර්පයෙක්ගේ හැඩයට තමයි මෙයව ඕ නිෂ්පාදනය කරලා තියෙන්නේ. කැනඩාවේ රිසර්ච් ටීම් එකක් තමයි මේක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම වාතාවරණ විදිහට ආඩිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් හරහා තමයි මෙයව සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෙන්නේ. කොහොම වුණත් මෙයාගේ බැටරි චාර්ජ් එක පැය භාගයකට වඩා පවතින්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ස්නේක් සින් රොබර්ට් වඩ පේන මැති ගොඩක් සංකීර්ණ තාක්ෂණයක් පාවිච්චි කරලා තමයි මෙයාගේ මේ අපූරු සම වගේ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා තමයි මෙයා ඉදිරියට ඇදීම සිදු කරන්නේ. ඔයා දන්නව ඇති ගැඩවිල්ලන් කූඩැල්ලන් වගේ සතුන් ගමන් කිරීමට පාවිච්චි කරන තාක්ෂණයම තමයි මේකටත් ඕන් භාවිතා කරලා තියෙන්නේ. රොබෝ බී මේ වගේ කුඩා කොටස් විශාල ප්‍රමාණයක් එකතු කරලා තමයි අපිට මෙයව නිර්මාණය කරගන්න තියෙන්නේ. ඉතින් නවයේ සඳහන් වෙන විදිහට මෙයා ඇත්තටම රොබෝ මීමස්සෙක්. MIT පරීක්ෂණ ආයතනය විසින් නිෂ්පාදනය කරපු රොබෝ මාළුවෙක් විදිහට මෙයා හැඳින්වෙනවා. වාර්තා වෙන විදිහට අඩි 40ක් පමණ වතුර යට විනාඩි 40 විතර කාලයක් මෙයා සාර්ථකව පිහිනීම් කරලා තියෙනවා. ඒ වගේම ඔයාට පේනවා ඇති සැබෑම මාළුවෙකුගේ පිහිනුම් ලක්ෂණ ගොඩක් දුරට මෙයාගේ තියෙනවා. ස්ටිකි බෝඩ් ඇත්තරම මෙයා නිර්මාණය කරලා තියෙන්නේ හූණෙක්ව ආදර්ශයට අරගෙන. ඉතින් ඔයාට පේනවා ඇති දෙවන්ත හූණෙක් විදිහට අපිට මෙයාව හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි සිරස් බිත්තිවල පවා ගමන් කිරීමේ හැකියාව මෙයාට තියෙනවා. විශේෂ ග්‍රිප් එකක් තියෙන මැටීරියල් පාවිච්චි කරලා තමයි මෙයාගේ පාද නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා වාර්තා වෙන විදිහට වීදුරුවල වුණත් මෙයාට සිරස්ව ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ඉන්නේ පියාඹන පාතේ. ඉතින් මෙයාව දුරින් බැලුවොත් රොබෝ කෙනෙක්ද කියලා ඇත්තටම සොයා ගන්නත් බැරි තරම්. ඉතින් ඒ නිසා ඊටාම රහසිගත හමුදා මෙහෙයුම් සඳහා තමයි මෙයාව භාවිතා කිරීමට සැලසුම් කරලා තියෙන්නේ. ඇක්වා පෙන්ගුයින් මෙයාව නිෂ්පාදනය කරලා තියෙන්නේ පෙන්ගුයින් කෙනෙක්ගේ අංග චලනයන් උපයෝගී කරගෙන. ඒ වගේම මෙයාට වතුර ඇතුලේ ගොඩක් හොඳින් පිහිනන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්නේ ජෙලිෆිෂ් රොබෝ කෙනෙක්. ඔයාට පේනවා ඇති ජෙලිෆිෂ් කෙනෙක්ගේ මූවමන්ට්ස් වගේම මෙයාගේ චලනයන් සිදු වෙනවා.